ලීඩ ටීවී අද ගොසිප් එක පොහොට්ටුව දෙකඩයි ආර්ථික අර්බුදය විසඳීම වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ ටිකත් ඉක්මනින් කරගන්න එක මේ මොහොතේ පුරවැසි බලාපොරොත්තුව වෙලා එයින් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශේෂයි රාජපක්ෂවරුන්ගේ බලාපොරොත්තු සහ පුරවැසි බලාපොරොත්තු කියන්නේ පැහැදිලිව දෙකක් අන්න ඒ නිසා මේ වෙනකොට 21 සම්බන්ධයෙන් අර්බුදයක් ඇවිත් තියෙන්නේ බියාගේ සැලැස්ම 21 කවුලට යවලා ඒ හරහා ආයේ දුර්වල වුණු රාජපක්ෂවරුන්ගේ බලය අත්පත් කරගන්න ඒ දැන් නම් බීආර්ට වැඩේ ලේසි නෑ වගේ මොකද ඊටාම විශ්වාසවන්ත ආරංචි මාර්ග කියන විදියට 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොහොට්ටු ඇතුළෙත් මතගැටුම් හැදිලා වැඩේ සෑහෙන්න සීරියස් කියලා කියන්නේ මොකද මේ මතුව තිබෙන මතගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙකඩ වීමේ ලකුණු පහළ වෙලා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දැන් මේ 21 සංශෝධනයට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතුරින් වැඩි පිරිසක් පක්ෂයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ 20කට ආසන්න බැසිල්වාදීන්ගේ බහුතර කැමැත්තට බැසිල්වාදී නඩය විරුද්ධ වෙලා ඔතන තමයි අවුල වාර්තා වෙන විදියට බැසිල්වාදීන් මේ විරෝධය දක්වන්නේ නව සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩකඩ අහිමි කිරීම වගේම ජනාධිපති බලතල කොටසක් අග්‍රාමාත්‍යවරයාට පැවරීම පිළිබඳව කොහොම වුණත් මේ සංශෝධනය සඳහා පොදුජන පෙරමුණේ බහුතර පිරිසක් සහාය ලබා දෙන බව ස්ථිරයි. නමුත් පිරිසක් විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමින් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා තමයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ. මේ හමුවේ පක්ෂය තුල මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර එය පක්ෂ දෙකඩ වීමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව ඒ ආරංචි මාර්ගත් කියනවා. ඒ විතරක් නෙවෙයි අපි වේලාසනින්ම කිව්වේ වැඩේ සීරියස් කියලා මේ අලුත් සංශෝධනයට සහාය පළ කරන මන්ත්‍රීවරුන් මීළඟ මහා මැතිවරණයකදී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් පිහිටවන අලුත් සංධානයෙන් තරඟ කරන්න දැනටමත් කතා කරගෙන ආරංචිය හැටියට වැඩේ කෝඩිනේට් කරන්නේ ප්‍රොෆෙසර් චරිත හේරත් ඒ අලුත් සංධානයේ මහලේකම් ධූරයත් චරිතට කියලයි ආරංචිය. ඔය තීන්දුව తీරණ එක්ක ඩලස් එක්ක ඉන්න මන්ත්‍රීලා සෙට් එකම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්න දැනටමත් තීරණය කරලලු ලූ හොඳේ 19 අහෝසි කරන්න අත උස්සපු 20 අවශ්‍යයි කියලා පාර්ලිමේන්තුවේ කැමර දීපු ඒ කණ්ඩායමටම ආයෙත් 20 අහෝසි කරලා 21 වන සංශෝධනය ගේන්න වීමම යම් ඉතිහාසගත සරදමක් වගේ නේද? ඒ විතරක් නෙවෙයි 17ට උස්සපු අත 18ටත් උස්සපු ඒ අත 19ටත් උස්සලා 20ටත් උස්සපු දේශපාලන අප්පුලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැන් එයාලා 21ටත් අත උස්සන්නේ ඉන්නේ මේ අස්සේ 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ජනාධිපතිතුමා ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම එළඹෙන සඳුදා ජනාධිපති මන්දිරයට කැඳවලා ව්‍යවස්ථා වැඩේට ජනාධිපතිතුමාගේ ඕකේ එක ලැබුණා කියලා අධිකරණ ඇමතිතුමා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුටත් කියලා තිබුණා ව්‍යවස්ථා සංශෝධනේ පාස් කරගන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහාය අරගෙන දෙන්නම් කියලා. ජනාධිපතිතුමා අධිකරණ ඇමතිතුමාට සහතික වුණාලු. ඒකත් ලූ හොඳේ. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ඒ විදියට තමන් පවරගත්තු බලතල ආයෙත් ඒ විදියට අත්හරින්න සූදානම් නම් ඒක අගය කළ යුත්තක්. කොහොම වුණත් ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන. දින 50ක් අඛණ්ඩව සාමකාමී අරගලයක යෙදුණු මිනිසුන්ට ඒකේ දෙකක් නෑ. අරගල කරුවන් රටට මෙතෙක් ලබා දීලා තියෙන ජයග්‍රහණ විශාලයි. ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනේ දිනා ගන්නත් අරගලයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය මොහොතක්. ඔය කතා මොනව වුණත් තව මාස දෙක තුනකින් අපි කාටත් සාගතයකට මුහුණ දෙන්න වෙන එක නියතයි. අරගල කරුවන් දැන් තියාම හාමතේ මියදෙන්නේ ඉන්න මිනිස්සු ජීවත් කරවන වැඩකට බැස්සොත් ඒක ඉතිහාසගත මෙහෙයුමක් වෙනවට සැකයක් නැහැ. විශේෂයෙන් කටින් බතල හිටවන දේශපාලඥයින් වැඩි රටක වෙනස් විදිහේ මැසේජ් එකක් දෙන්න
ඒ හරහා පුළුවන් වෙයි. මොකද ඔයාලා ඒ ගැන හිතන්නේ. ඒ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් විදියට පළ කරන්න. මොනවා කළත් මීටරෙන් ඉන්න.